Tree the Harm YouTube channel. කාරුණික පින්වත්නි, බුද්ධා ලම්බන ප්‍රීතියෙන් සන්තානේ කාලෝක කර ගනිමින් අද කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන සැදැහැති පින්වත්නි, අද උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ ඔබ සැමවෙත මේ පුදනු ලබන උතුම් දහම් පඬුර හද මඩලට සමීප කරන්නට බලාපොරොත්තු වෙන්නේ අප තථාගතයන් වහන්සේගේ ජීවන ගමනෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙස බෞද්ධ සාහිත්‍යයේ කියාපානු ලබන බෝසතාණන් වහන්සේගේ ඉපදීමත් එතුමන්ගේ බුද්ධත්වයත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් පිළිබඳවයි. මේ උතුම් සම්බුදු තෙමගුල සිදුවන පිම්බර වෙසක් පොහෝ දින අපේ අසිරිමත් පුවත සැදැහැසිතින් යුක්තව කවියෙන් ශ්‍රවණය කරමු. සුරංගෙන්ගෙරුවන් රාසුවාසන්සන දිනකමානා මිහිකාත ප්‍රකම්පිත කරමින් ආසිරේතනා නිරයේ පාවා ගිනි නිවමින් ක්‍රේදුම් ගෙනා පින්වත දිනෙක මෙමිහි මත මෙලෙස වුණා අප මහා බෝසතුන් පෙරපින් කුසුම් නෙලා තිදසින් වැඩම කොට මනුලොව බැලුම් බලා ලුම්බිනි නමැති උයනේදී මෙලොව බලා බිහිවූවායුරු පාහදමි කවි කුසුම් සලා දසනත සිසිල් සුලගින් ගත නැහැවෙන්නේ පිනිමල් විලස මල් තුහිනද ඇතිරෙන්නේ සසලව තිබුලෝකය නිසාසල වෙන්නේ ආරුමැති යමක් මේ මොහොතේ සිදුවන්නේ. පින්වත්නි, එදා අපමහා බෝසතාණන් වහන්සේ පස්මහා බැලුම් බලමින් ඇසලපුන් පොහෝ දවසක සුද්ධෝදන මහරජතුමාට රාජ තනතුර උරුම කොට දෙමින් මහා මායා දේවියට එදා මව් පදවිය උරුම කරමින් පින්වතුනි මහා මායා දේවියගේ කුස තුල පිළිසිඳ ගන්නවා. දසකඩ මස ඇවෑමෙන් ඒ උතුම් කුමරා වෙසක් පුන් පොහෝ දිනයක ලුම්බිනි සාල වනෝද්‍යානයේදී මෙලොවට ජන්මලාභය ලබනවා. එම අසිරිමත් සිදුවීම අපි අසමු පින්වතුනි, ශ්‍රද්ධා සිතින් යුක්තව මේ විලසින්. සාදේ ඕලෝවින් මල්
වැසි වස්සාලන අතරතුරේ සැක බිය අවුරා මායාදේවිට සුදොවුන් රජුහට මවපියනගේ පදවිය පවරා සාරසැකිකම් සසරපුරා පෙරු පෙරුම් බලය තම දෝතදරා සල්මල්වූයනේ වෙසක් පොහෝදින බිහිවිය අප සිදුහත් කුමරා බිහිවිය අප සිදුහත් කුමරා දෙවූ බම්බු පිරිවාර දෝතට අරගෙන කුමරුන් හට රැකවල් තැනුවේ පසතුරුනාදෙන් සුරලොව වැසියන් කන්කලුගී නාදය ගැයුවේ පුන් සඳ මෝරණ නිල්ලාහසක් සේ සැමමෝහගේ සතුටම පිරුවේ බෝසත් කුමරා උපන්නැසිල්ලෙහි මෙලෙසිනිනෙක පෙළහර පැවේ මිහිකත සුපෙපොනු සත්පෙයුමන් මත කුමරුන්නේ සැනින් වඩින ලදී යාලිත් සසර මග භවයක් නැති බව උතුම් වැකිද මුමුණනාලදී එම සුන්දර වූ වදන් නැසෙමෙන් මිහිකත යලි සැසැලෙනාලදී සිදුහත් නම් ලද අප මහබෝසත් මේ තුන් ලෝකෙම දිනන ලදී පින්වත් උපන් මොහොතෙහිම පෙළහැර පාමින් ලෝකේට නැවුම් අරුතක් අත්කර දුන්න අප මහා බෝසතාණන් වහන්සේ සිදුහත් නමින් නම් ලබා නිසිකල සිල්ප හදාරා මේ ලෝකෙහි රූමත්ම පිනැත්තිය වූ යශෝදරා දේවිය හා විවාහයට පත් වුණා. කාලයාගේ ඇවෑමෙන් සතර පෙර නිමිති දැක රාහුල නැමැති තම පුත් කුමරා උපන් දිනයේම ජීවිතාබෝධයෙන් සසර පිළිබඳව කලකිරි අභිනිෂ්ක්‍රමණය කරමින් වනගත වෙනවා. සසර දුක් නිවා බුදුබව ලබාගනු පිණිස එසේ පිටත්ව ගිය බෝසතාණන් වහන්සේ සය අවුරුද්දක් පින්වතුනි සත්‍ය ගවේෂණය කරන කල මෙවන් සිතුවිල්ලක් පහළ වුණා. සක්කල ලෝවැසි දානං සසරින් දිනෙක එතෙරට ගෙන යමි
එම පොරොන්දුව කිසිම විටකදී කඩ නොකර ඉටු කරලමි. දස මරුන් පැමිණි ආත්මාවෙත වීරයද ආත්මොහරිමි. බුදුව මිස මම මෙයින් මතුවට ඇත්තමයි නොම නැගිටිමි. සමත විදසුන් වඩන සිත් විල සඳ මඩලසේ ආසිරිමත් වී කෙලෙස් දාහෙන් දැවෙන සිතුවිලි මැදුම් පිළිවෙත ළඟදී දුරුවේ. පිරු පාරමි බලය ඇතිනම් පතන පැතුමං නිබඳ ඉතුවේ. මගේ බුදු බව වලක් වන්නට කිසිවෙකුත් තුන් ලොවේ නොමවේ. ජාති දුක හා ජරා මරණය මෙමට සේතුන් ලොවටම කෙනෙන පීඩා දුරු කරන්නේමි. දිවාරෑ සහ අලුයම එම නිසාවෙන් උතුම් බුදු බව සසර මග පැතු විලසම අවබෝධ කොට හික්මවන්නේමි. ලොවම සිවුසස් දහමෙම. ඒ ලෙසට පින්වත්නි, වීරිය උපදවා ගනිමින් සසර පිරූ පාරමිතා ශක්තිය සිහිගන්වමින් තමන් වහන්සේ පරදවාලීමට පැමිණි මාරයා තණ්හා රති රඟා යන මාර දූවරුනුත් පළවා හැරි අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගයා හිස ඇසතු බෝධි මූලෙහි 1500ක් කෙලෙස් තුරන් පරාජය කොට ජාති ජරා ව්‍යාධි තුරන් කොට බුදු බවට පත්වන්නේ මේ ලෝකේටම පින්වතුනි ආලෝකේ පතුරවමින්. ඒ අසිරිමත් බුද්ධත්වයේ සිදුවීම මෙලෙසට ඔබට කවියෙන් පහදන්නම්. සාන්ද පහනින්ම හිමගිර කාල එලිවන්නේ තුරුහිස තුෂාර රන් මිනිසේ බැබැලෙන්නේ අඳුරට එලිය සෙමිහිරකි උපදින්නේ බෝසත් සිතේරන් නරුණලු පීදෙන්නේ දුරු කොට කෙලෙස් සිතුවිලි තම
සීතැගි තන තුටුකොට සියලු සක්වලවැසි සියලු දෙනා ආදිටන සේම අපමනෝ සසර ගේනා බෝසත් කුමරු බුදු වියතුන් ලොවම බෝසත් කුමරු බුදු වියතුන් ලොවම දිනා විහිදුනි සඳුරු බුදු රැස් කඳ තිලෝ පැරදුණු මාරුද පැන ගොස් නැත දුකම දරා අපමණ නුවන ලබමින් බුදු සේසේල පෙරා එමනුවනැසින් ඉන් පසුලොව එකාලෝකරා පෙන්වත්නි එදා ගයාහිස ඇසතු මූලෙහි අද වන් වෙසක් පුර පසළොස්වක් පොහොය දවසක ලෞතුරා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාවටම කැප වුණේ ලෝක සත්ත්වයාට මහා කරුණාවෙන් යුතුව සසර දුක අවබෝධ කරලීමටයි. දිවා රෑ නොබලා පා ගමනින්ම වැඩම කරමින් නිවන් අවබෝධයේ පිණිස පෙර පින් ඇති පිරිස් වෙත ධර්මයේ අවබෝධ කරගන්නා පිළිවෙත පහදා දෙමින් ලෝක සත්ත්වයා වෙත පතල මහා කරුණාවෙන් යුතුව ලෝකයට හිතසුව පිණිසම තම ජීවිතය කැප කළා. පරහිතකාමී බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බෞද්ධයන්ට අතිශයින්ම සංවේදී මොහොත වන්නේ උන්වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණයයි. ගමනින් පා ගමනින් ගම් නියම් ගම්වලට වැඩම කරමින් දහස් ගණන් දෙනාට ජීවිත අවබෝධය ලබා දෙමින් රහත් පදවිය පවා මේ මහ පොළව මත ලක්ෂ කෝටි ගණනින් බිහි කරමින් මේ සසර දුකින් මුදවාලන්නට උන්වහන්සේ අපමාණ කැපකිරීමක් කළා. පින්වතුනි මෙලෙසට 45 වසක් තම ජීවිත කාලයෙන් ලෝකයට හිතසුව පිණිස කැප කළ උතුම් ලෞතුරා බුදු පියාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවත්තන නැමැති සාල වනෝද්‍යානයට වැඩම කරනවා. දෙවියන් බමුන් පැමිණෙමින් සෝසුසුම් දරමින් පින්වතුනි අනියත දහම පිළිබඳව එදා මෙනෙහි කරනවා. දෙවියන් බඹුන් පැමිණෙති සෝසුම් දරා වැළපෙති අනද හිමියන් නැස කඳුළු පෙරා
සෝකය සිතැඟි පුරා අනියත දහම සම්බුදුහිමි අවදි කරා කරුණාවෙන් ලොව දෙස බැලු දෙනෙතයි හිමිගුණ කාන්ද තුම් ලෝකයේ පතලයි වෙසක් සාදින් නිල්ලහසම නිසාලයි මේ බුදු හිමියන්ගේ අවසන් මොහොතයි මහාසංග පිරිස බිහිකොටලෝ වැඩ පිණිස දෙසමින් දහම් නිවමින් සසරෙහි පවස වැඩි කාල ආසු වයසට හිමි එම දවස පිරිනිව් ආයුරු පවසන්නේමි දැන් මෙලෙස කාරුණික පින්වත්නි එදා වෙසක් පුර පසළොස්වක් පොය දවස පිරිනිවන් මංචකේ වැඳ හිදිමින් ලෝකේ සියලු සංස්කාර ධර්මයන් අනියත බව යොහුසුලුව නිවන් අවබෝධයේ පිණිස කැපවිය යුතු බවත් ලෝක සත්ත්වයා වෙත මේ ලෙස දන්වා මිහිකත කම්පා කරවමින් පින්වතුනි සෑම නිතක්ම කඳුළු පුරවමින් වෙසක් සඳ නිල්ලහසේ දිලෙන මැදියම් රාත්‍රියක සම්බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට වැඩම කරපු අයුරු ඉතා සංවේදී පුවතක් ධර්ම සංවේගයේ උපදවාගෙන ඒ පරිනිර්වාණයේ පුවත අපි කවියෙන් ශ්‍රවණය කරමු දහස් දෙන කඳුලින් වාසානෙත් සල් උයන මැද වැළපුනා මල්ල රජ දරුවන්ද ගැවිදින් සංවේගයෙන් හැසිරුණා අනද හිමිගේ හදේ ගින්දර වේදනාවෙන් පිට වෙසක් සඳ නිලාඹරට නැගී සඳ මගේ බුදුමල හරවුණා මගේ බුදුමල හරවුණා
ආනියතයගෙන පාසක් වන්නට බුදු සිරුර දහමක් වුණා සනාතන වූ දහම් නැති බව සියලු දෙනටම හෙළි වුණා. පරාජිත වූ මාරුද ඇවිදින් බලාමි දෙස වෙසක් සඳ නිලාඹරට නැගී සඳ මගේ බුදු මල පරවුණා මගේ බුදු මල සසුනි පින්බාර සුපුන් සඳවත අවසනිදී හැකිලුනා මිහිතලය කම්පිතව මොහොතක් සංවේගයට බර වුණා. දේසුතෙවලා දහම අනුවම සියලු දේවල් වෙසක් සඳ නිලාඹරට නැගී සඳ මගේ බුදු මල පරවුණා මගේ බුදු මල එදා භාග්‍යවතුන් වහන්සේ අසලින්ම වැඩහිඳමින් උන්වහන්සේට උව ටැන් කළ ආනන්ද තෙරුන් වහන්සේ ඒ වන විටත් පින්වතුනි රහත් වී නොසිටි බැවින් මේ ලොව කාටත් වඩා මේ වේදනාව දරාගන්නට නොහැකි වුණේ ආනන්ද හාමුදුරුවන් වහන්සේටයි. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය අසල හිඳමින් සංවේගයේ දනවමින් ආනන්ද හිමියන් වැළපුණු අයුරු අප හිතට නැගෙන්නේ මහත් වූ කම්පාවක්. සසරේ පැතුම ලෙස බුදු බව ලබාගෙන ලොව ඇති නියම තතු දහමින් කියාගෙන හිමි බුදු සාමීද ඇයි අද ඇස් පියාගෙන කොහොමද හිඳින් දුක දරාගෙන තිබුණත් දහම් පාද හිමි දේසු සිතේ පුරා හදවත පැලෙන තාර මායේ
ගානු නොහැක දරා නැවතත් සිනාසි මුවාගෙන් සතුට පෙරා හිමියනි හිඳිනු මැන මේ කල්පයම පුරා අසරණ ලොවට සරණක් වී දයාවෙනි අඳුරට පහන් සීලවූ අප සුවාමිනි අවසන් නින්ද දොටුලෝදම් නියානෙනි ඉවසනු නොහැක මේ දුක බුදු පියාණෙනි එසේ පරිනිර්වාණයට වැඩි අපගේ බුදු පියාණන් වහන්සේ මේ ලෝක සත්වයා වෙත කරුණා දෑසින් යුතුව දයානුකම්පාවෙන් සිදු කළ මෙහෙවර පින්වතුනි කියා නිම කළ හැකි වන්නේ කාහටද අදවන් වෙසක් පුර 15ක් පොහෝ දිනයක ඉපිද සම්බුද්ධත්ව අවබෝධ කොට පිරිනිවනට වැඩි උන්වහන්සේගේ කරුණා ඇසට හසු වූ පිරිස පිළිබඳව අප කොපමණනම් දහම් කතා සා තිබෙනවද ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල 80 මහ රහතන් වහන්සේලාගෙන් මේ ශාසනයම පින්වතුනි සෝභමාන වුණා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් පටන් ගත්ත මේ සම්බුද්ධ ශාසනය තුල අද වෙනකොට කොතරම් මහසඟ පරපුරක් වැඩ සිටින්නට ඇද්ද අනාගතේ කාසාව කණ්ඩක කියන භික්ෂුව දක්වා මේ මිහිතලේ මත පහළ වන සියලු සංඝයාට බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ලෝක සත්වයා වෙත කරුණාවෙන් යුතුව දේශනා කරන්නට හැකි වුණේ උන්වහන්සේගේ තිබූ අප්‍රමාණ කරුණාව නිසාමයි අද ලෝකයක් මේ විදිහට සැනසෙන්නේ මේ උතුම් බුදුබණ පදයක් තම ජීවිතයට අසා ජීවිතේ සුවපත් කරගන්නා නිසායි එනිසා මේ සම්බුද්ධ තෙමගුල සිදු වුණ අද වැනි උතුම් පුන් පොහොය දවසක උන්වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් සංවේගයේ උපදවාගෙන ප්‍රතිපත්තිගරුකව යහපත් ජීවිතයක් ගත කරන්නට අපි නිතැතින් අදිෂ්ඨාන කරගත යුතුයි. එවගේම පින්වතුනි පවතින පීඩාකාරී විෂණියන් තුල හැම දිනාගෙම සිත් සුවපත් වෙන උතුම් වූ තෙරුවනේ ආශිර්වාද බලයෙන් සියලු කරදර විපත් පීඩාවන් දුරු වෙලා සෑම දිනාටම සතුට සොම්නස පිරි යහපත් ජීවිතයක් උදා වේවා. එලෙසම මේ ලෝකයේ තුල වටිනා මේ දහම ජීවිත අවබෝධයෙන් යුතුව දැක සංසාර දුකින් ඈතරවන්නට බණ ඇසූ ලෝකවාසී හැම දිනාටම ITN රූපවාහිනිය ඔස්සේ මේ සදහම් පඬුර ශ්‍රවණය කළ හැම දිනාටත් මේ උතුම් පොහෝ දවසේ ඔබට මෙම දහම් පණිවිඩය ලබා දෙන්නට ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන ITN රූපවාහිනී මාධ්‍ය ඒකකයේ සියලුම පින්වත් මහත්තුරුන්ටත් මේ උතුම් කටයුත්ත අනුශාසනා කරමින් ආශිර්වාද කරමින් සිටින හැම දිනාටත් මෙසිතින් ආශිර්වාද කරමින් ඔබටත් මේ උතුම් බුදුබණ පදයක් පදයක් ගානේ ලෝතුරු සුවයෙන් සැනසෙන්නට මේ පින් පාරමිතාවක්ම වේවායි මෙත් සිතින් අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ආකාසට්ටාච මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාච මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච මට්ටා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්කන්තු ත්වං සදාති. වීඩියෝස් හැමදාම බලන්න අපව subscribe කරලා bell සලකුණ සක්‍රිය කරන්නත්